දූලා පුතාලත් එක්ක ලස්සනම ලස්සන දූලා පුතාලා කැමතිම කැමති දෙයක් ගැන තමයි කතා කරන්න යන්නේ. ලස්සන නැටුමකුත් නැටුවා නේද ටීචර්? ආ ලස්සන සින්දුවකුත් තිබුණා නේද? ලස්සන සින්දුවකුත් ඇහුණා නේද පුතාලට? ඔව්. අපි ඒ සින්දුවෙන් කිව්වේ මොකක් ගැනද? මෙන්න මේ ලස්සන නත්තල් ගහ ගැන. මෙන්න මේ ලස්සන නත්තල් ගහ ගැන තමයි ඒ සින්දුවෙන් කිව්වේ. කො බලන්න, අත උස්සන්නකො බලන්න. නත්තල් ගස් දැකලා තියෙන පුංචි දූල පුතාලා අත උස්සන්න. මට පේනවා. මම බලාගෙන ඉන්නේ කවුද අත උස්සලා තියෙන්නේ කියලා. ඕ ගොඩක් අය මේ නත්තල් ගහ දැකලා තියෙනව නේද? ඕ පුතේ නත්තල් ගහ අපිට දකින්න ලැබෙන්නේ නත්තල් කාලෙට නේද? නත්තල් උත්සවයට අපි ලස්සන නත්තල් ගස් හදනවනේ. ඔන්න අද අපි කතා කරන්නේ මේ නත්තල් ගහ ගැන. මංගාව තියෙනව ලස්සනම ලස්සන නත්තල් ගහක්. පුංචි නත්තල් ගහක්. ටීචර් පිටිපස්සෙත් ලස්සන නත්තල් ගහක් තියෙනවා. මේ බලන්නකො පුංචි ලස්සන නත්තල් ගහක් තියෙනවා ටීචර් හදාගෙන ඇවිල්ලා. ලස්සනයි නේද? ඔව්. මේ නත්තල් ගහ පුතේ මේ බලන්න මේ නත්තල් ගහේ හැඩය මොන වගේද? මොන වගේ හැඩයක්ද මේ නත්තල් ගහට තියෙන්නේ කියන්න බලන්න. ඔව් මේ නත්තල් ගහ උඩට යනකොට සිහින් වෙලා නේද? මම මේ ආයක ගලවල පෙන්නන්නම් පුතාලට ටිකක්. හරි. මේ බලන්නකො නත්තල් ගහ උඩට යනකොට මෙහෙම මෙහෙම උඩට යනකොට සිහින් වෙලා නේද? ඉනි වෙලා ගිහිල්ලා මෙතන. එතකොට නත්තල් ගහේ හැඩය ත්‍රිකෝණ හැඩයක් තමයි තියෙන්නේ. ත්‍රිකෝණ හැඩය දූල පුතාලා අඳුරනවද බලන්න. මෙන්න මේ නත්තල් ගහ බලන්නකෝ. ඔව් මේ නත්තල් ගහ බලන්න. ඔව් දූල පුතාලා අඳුරනව නේද ත්‍රිකෝණ හැඩය දන්නවා. මේ නත්තල් ගහේ ඔව් දූල පුතාලට ලස්සනට ත්‍රිකෝණ හැඩය පේන චූටි චූටි ත්‍රිකෝණ අලවලක් තියෙනවා පේනව නේද? ඔව් අපි ත්‍රිකෝණ හැඩයේ බලන්නකෝ. ත්‍රිකෝණ හැඩයට මේ ත්‍රිකෝණයේ මුළු කීයක් තියෙනවද කියලා. එකයි දෙකයි තුනයි නේද? ත්‍රිකෝණ හැඩයට මුළු තුනක් තියෙනවා පුතේ. ඒක නිසා අපි මේකට ත්‍රිකෝණය කියලා කියනවා. මට කියන්නකො බලන්න දූල පුතාලා දැකලා තියෙන ත්‍රිකෝණ හැඩයේ දේවල් මොනවද කියලා. මෙන්න මේ තියෙන්නේ මේ වගේ ත්‍රිකෝණ හැඩයේ දේවල් මොනවද දූල පුතාලා දැකලා තියෙන? ආ චීස් කෑල්ල නේද පුතාලා? හරි කැමති චීස් වලට. චීස් කෑල්ල. ආ පීස කෑල්ල. ඔව් පීස කනකොට පීස කපන්නේ අපි මේ හැඩයට නේද? ඒ වගේම දූල පුතාලා කැමති බිස්කට් තියනවා මේ හැඩයෙන් නේද? ඔව්. ඉතින් මේ හැඩේ දේවල් ගැන පුතාලා දන්නවා, දැකලා තියනවා නේද? ඉතින් අද අපි කරන්න යන්නේ දූල පුතාලා මේ දන්න අහලා තියෙන දැකලා තියෙන ත්‍රිකෝණ හැඩය යොදාගෙන ලස්සනම ලස්සන නත්තල් ගහ අලවන්න. කැමතිද? කොබලන්නකො කැමති අහලෝ අත උස්සන්න. හරි හැමෝම කැමති මේ ත්‍රිකෝණේ නත්තල් ගහ අලවන්න. එහෙනම් අපි අලවමුද? හරි මම කියලා දූල පුතාල ලෑස්ති කරගන්න කියලා A4 කොලයක්, මෙන්න මේ වගේ A4 කොලයක්, ඒ වගේම ලොකු ත්‍රිකෝණයකුත්, මෙන්න මේ වගේ පොඩි ත්‍රිකෝණයකුත් කොළ පාටින් සහ දුඹුරු පාටින් නේද? පුතාලගේ අම්මලා තාත්තලට මම ඒ පණිවිඩේ දීලා ඇති. දැන් මේ වීඩියෝ එක YouTube එක හරහා බලන දරුවෝ ඉක්මනින් මේ කොළ තියෙන විදියට බලලා ලස්සනට මේ ත්‍රිකෝණ අම්මලා තාත්තලට කියලා කපා ගන්න. හරිද? ඔන්න අපි බලමු එහෙනම් කොහොමද මේ ත්‍රිකෝණ දෙකෙන් අපි ලස්සනම ලස්සන නත්තල් ගහ හදන්නේ කියලා. මුලින්ම මෙන්න මේ ලොකු ත්‍රිකෝණය ගන්න ඕන පුතේ. මේ ලොකු ත්‍රිකෝණය අරගෙන ඕගලගේ half sheet එකේ, එමණට A4 කොලේ අලවන්න ඕන. ඔන්න ටීචර්ගේ ත්‍රිකෝණ ටිකක් A4 එකට වඩා ලොකුයි. ටීචර් අලවලා පෙන්වනවා උගලන්ට මේ බෝඩ් එකේ. මෙන්න මේ ත්‍රිකෝණය අරගෙන ගම් ගහලා, ටීචර් ගම් ගහන්නේ නැහැ, ටීචර් අලවන්නේ බෝඩ් එක නිසා, මේ විදියට අරගෙන ගම් ගහලා පුතාලට පුළුවන් මේක අලවන්න පුතාලගේ A4 කොලේ. මෙන්න මෙහෙම ලස්සනට අලවන්න. පේනව නේද? හරි කොබලන්න අලවපුවාය මට පෙන්නන්න. හරි. ඔව් මාත් එක්ක මේ වෙලාවේ ඔන්ලයින් සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ මේ
අත්තල් ගහ අලවන්න අරගෙන තියෙනවා. දරුවෝ ලස්සනට නත්තල් ගහ අලවල තියෙනවා. බලමු ඊළඟ කොටස කොහොමද අපි අලවන්නේ කියලා. ඊළඟ කොටසේ ගම් ගාලා මෙන්න මේ විදියට මේ නත්තල් ගහේ මෙන්න මෙහෙම අපි අලවන්න ඕන. දැක්කද? ඔන්න අපේ ලස්සන නත්තල් ගහ. දැක්ක නේද? ලස්සන නත්තල් ගහ ත්‍රිකෝණ දෙකකින් අපි අලවපු ලස්සනම ලස්සන නත්තල් ගහ නේද? හරි. දූල පුතාලා හැමෝම මේ ලස්සන නත්තල් ගහ අලවලා තියෙනවා. බලන්න මට පෙන්වන්න. මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ. මෙන්න මේ වගේ F4 එකේ දූල පුතාලා අලවපු ලස්සන නත්තල් ගහ මට පෙන්වන්න. හරි. ඔව්. ගොඩාක් දරුවෝ අලවලා තියෙනවා. තාම අලවන අයත් ඉන්නවා. ඉතින් පුතේ මේ ලස්සන නත්තල් ගහ අපි දැන් ඇලෙව්වානේ. මේ ලස්සන නත්තල් ගහ අපි ඇලෙව්වා. ඉතින් මේ නත්තල් ගහ තවත් ඕගොල්ලන්ට ලස්සන කරන්න පුළුවන්. ඒ කොහමද? කොහමද ලස්සන කරන්නේ? පුතාලට පුළුවන් අම්මලා තාත්තලා එක්ක එකතු වෙලා පුංචි පුංචි ත්‍රිකෝණ කපලා මෙන්න මේ නත්තල් ගහේ අලවන්න. මේ බලන්නකො ටීචර්ගේ ලස්සන නත්තල් ගහ. ඒ නත්තල් ගහේ ලස්සන ලස්සන දේවල් එල්ලලා තියෙනවා නේද? ඉතින් මේ වගේ පුතාලගේ නත්තල් ගහ ලස්සන කරන්න පුළුවන් පුතාලට ත්‍රිකෝණ චූටි ත්‍රිකෝණ කපලා මේ නත්තල් ගහේ අලවලා. ඔන්න ඉතින් අපි අද ලස්සන නත්තල් ගහක් ඇලෙව්වා මොන වගේද? ත්‍රිකෝණ වලින් නේද? ඔව් ලස්සන ත්‍රිකෝණ වලින් ලස්සන නත්තල් ගහක් අපි ඇලෙව්වා. ඉතින් මං දැන් දූල පුතාලට කිව්වා අපි අලවපු ලස්සන නත්තල් ගහ ලස්සන පුංචි ත්‍රිකෝණ අලවල තවත් ලස්සන කරන්න කියලා. ඉතින් එහෙම ලස්සන කරපු දූල පුතාලගේ නත්තල් ගහ ෆොටෝ එකක් අරගෙන ටීචර්ගේ WhatsApp එකට අපේ WhatsApp group එකට දූල පුතාලට එවන්න පුළුවන්. අම්මලා තාත්තලාගේ උදව්වත් ඇතුව ෆොටෝ එකක් අරගෙන WhatsApp group එකට එවන්න පුළුවන්. ඒ වගේමයි මේ වීඩියෝ එක YouTube එක හරහා නරඹන දරුවන්ට පුළුවන් මේ වීඩියෝ එක යටින් කමෙන්ටුවක් විදියට එකතු කරන්න ඕගොල්ලෝ මෙයලව ලස්සන නත්තල් ගහ. ඉතින් පුතේ පුතාලා දැන් ත්‍රිකෝණය අඳුරනවා නේද? ත්‍රිකෝණය කියන හැඩය අඳුරනවා. ත්‍රිකෝණ හැඩයේ ගෙදර තියෙන දේවල් දන්නවා. ඕනම දෙයක් දැක්කම මේක මේ ත්‍රිකෝණ හැඩය කියලා කියන්න දූල පුතාලා දන්නවා. ඒ වගේම තමයි ත්‍රිකෝණ හැඩයෙන් ලස්සන නත්තල් ගහ කලවන්න දන්නවා නේද? එහෙනම් ඔන්න දැන් දූල පුතාලා මට කියන්න ඕන එවන්න ඕන ත්‍රිකෝණ හැඩයේ දේවල් මොනවද තියෙන්නේ දූල පුතාලගේ ගෙදර කියලා. ඉතින් පුතේ අනිවාර්යයෙන්ම මට ඕගොල්ලොන්ගේ ඒ අලවපු පින්තූරේ එවන්න ඕන හැමෝම. ඉතින් ලස්සන නත්තල් ගහත් එක්ක ටීචාද ඕගොල්ලොත් එක්ක ලස්සන නත්තල් ගහක් ඇරෙව්වා. ලස්සන සින්දුවකුත් අපි ඇහුවා. ඉතින් එහෙනම් අපි ආය දවසක දූල පුතාලත් එක්ක එකතු වෙන්නම්. එතකන් දූල පුතාලට සුබ දවසක්. අයිබෝවන් අදරණීය අම්මේ තාත්තේ. ඉතින් මම මේ වීඩියෝ මගින් අපේ දරුවන්ගේ සංවර්ධන අංශය අතුරින් ප්‍රධාන සංවර්ධන අංශයක් වන ප්‍රජාන්‍ය සංවර්ධන අංශය සංවර්ධනය කිරීම සඳහා එහි අනුවංශයක් වන තාර්කික චින්තනය හා ගණිතය කියන අනුවංශයේ සුවිශේෂී අංශයක් වන සංසන්දනය හා මිනුම් අවකාශ භාවිතය කියන සුවිශේෂී අංශ සංවර්ධනය කරන්න තමයි මෙම වීඩියෝ එක කළේ. ඉතින් මේ වීඩියෝ තුළින් දරුවන් මේ වීඩියෝ තේමාව තමයි නත්තල, අනු තේමාව තමයි නත්තල් ගස. ඉතින් මේ වීඩියෝයේදී කරන ක්‍රියාකාරකම තමයි නත්තල් ගස ත්‍රිකෝණ ඇසුරින් අලවන එක. ඉතින් ත්‍රිකෝණ පිළිබඳ හැඟීමක් ඇති කරන්න, ත්‍රිකෝණය අඳුනා ගන්න, ත්‍රිකෝණය යොදාගෙන ලස්සන නිර්මාණයක් කරන්න මේ සියල්ල මේ වීඩියෝ තුළින් දරුවන් සිදු කළා. ඒ වගේම තමයි මේ වීඩියෝ සඳහා ඉගෙනුම් ආධාරක වශයෙන් මම යොදාගත්තා නත්තල් ගහක ආකෘති දෙකක් සහ නත්තල් ගහක් පිටපසින් සලසන ලද නත්තල් ගහක්, ඒ වගේම ගම්, ඒ ෆෝකල මේ වගේ උපකාරී වන දේවල් එකතු කරගත්ත ඉගෙනුම් ආධාරක වශයෙන්. ඉගෙනීම් ක්‍රමය වශයෙන් යොදාගත්ත ඍජු ඵලදායි අත්දැකීම් කියන ක්‍රමය, ඒ වගේම නිර්මාණාත්මක ක්‍රියාකාරකම් කියන ඉගෙනුම් ක්‍රමය.
ඉතින් මම පාඩමට ප්‍රවේශ වුණේ ගීතයකට නර්තනයේ යෙදෙමින්. දරුවන්ව කුතුහලයට ලක් කරමින් ගීතයකට නර්තනයේ යෙදෙමින් අත්තර ගහගෙන කියවෙන ගීතයක් ගැන නර්තනයේ යෙදෙමින් තමයි මම පාඩමට ප්‍රවේශ වුණේ. ඉතින් ඊට පස්සේ මම දරුවොත් එක්ක නත්තල් ගහ ගැන කතා කරා. ඒගොල්ලෝ නත්තල් ගහ දැකලා තියෙනවද? නත්තල් ගහ මොන වගේද කියන එක ගැන කතා කරා. ඉන් පස්සේ නත්තල් ගහේ ආකෘතියක් හදාගෙන නත්තල් ගහේ හැඩය පිළිබඳ මම දරුවන්ගෙන් ප්‍රශ්න කර විමසුවා. ඒ වගේම නත්තල් ගහේ හැඩය ත්‍රිකෝණ හැඩය කියලා මම ඒ දරුවන්ට හඳුනා ගැනීමට දුන්නා. ඉන් පස්සේ මම ත්‍රිකෝණය කියන හැඩය ත්‍රිකෝණ හැඩය දරුවන් මොන පරිසරයේ දැකලා තියෙන තැන් පිළිබඳ විමසුවා. ඒ වගේම ත්‍රිකෝණ හැඩය පිළිබඳ දරුවන් තුළ හැඟීමක් ඇති කරන්න ත්‍රිකෝණ හැඩය පිළිබඳ මම දරුවන් එක්ක කතා කරලා දරුවන් ත්‍රිකෝණ හැඩය යොදාගෙන නත්තල් ගහක් ඇලවීම සඳහා යොමු කළා. ඉතින් දරුවන් මේ ක්‍රියාවේ යෙදෙමින් නත්තල් ගහ ඇලවීමෙන් පසුව ප්‍රතිපෝෂණයක් වශයෙන් දරුවන්ට නත්තල් ගහ තවදුරට අලවපු නත්තල් ගහ තවදුරට ත්‍රිකෝණ අලවා හැඩ කරන්න ලබා දුන්නා. ඒ වගේම මම ඇගීම වශයෙන් දරුවන්ට මේ අලවන ලද නත්තල් ගහ ඡායාරූපයක් ගෙන එවන්න කියලා කිව්වා මගේ WhatsApp ගිණුමට. ඒ තුලින් මම දරුවන් ඇගීමට ලක් කරනවා. එවන ලද ඡායාරූප සඳහා මම පිළිතුරු වශයෙන් දරුවන් කැමති තරු හරි ලබා දෙමින් දරුවන් ඇගීමට ලක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ වීඩියෝ මගින් මම දරුවන්ට ලබා දුන්නේ මෙන්න මේ දේවල් තමයි. ඉතින් නැවතත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් සමගින් ඔබ සමග එකතු වෙන්න ඔබට සුබ දවසක්.